හොඳයි ඔයාලට සුබුන් සුබ දවසක් කියලා මම BS Tech Show YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඕගොල්ලන්ගේ WhatsApp එකේ number ආපහුදර change කරගන්න විදිය. දැන් අපිට මේක ගොඩක්ම වැදගත් වෙන්නේ ඕගොල්ලන් SIM එකක් මාරු කරොත්. එතකොට ඕගොල්ලන්ට අලුතෙන් ඒ SIM එකටම SIM එකේ number එකට වෙනම WhatsApp account හදන්න ඕනේ. මේ account එකම ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මේක අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙන වැඩක්. අපිට මේක online කරගන්න ඕනේ. ඒ කියන්නේ Chrome එකෙන් නෙමෙයි. මේක අපිට දෙන WhatsApp එකෙන්මයි. අපි එහෙනම් වැඩි කතා නැතුව මේ වීඩියෝ එකට. හොඳයි යාළුවනි. මේකට මුලින්ම ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ WhatsApp එක open කරගන්න. දැන් මමගේ WhatsApp එක මෙන්න මේ විදිහට open කරගන්නවා. දැන් අමගේ WhatsApp එකේ මෙන්න මේ විදිහට home page එකට වැටුණා. දැන් මෙතන අපේ chat එක තියෙනවා. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ ඔයාලට පේනවා මෙතන උඩම dots තුනක් තියෙනවා. මේ තියෙන්නේ උඩම dots තුනක්. මේ search එකට එහා පැත්තේ dots තුනක් තියෙනවා. මේ තියෙන්නේ මෙන්න මේකට එවම එකපාරක් click කරලා අන්තිමට දෙන settings. මේ settings අන්නේ settings කියන එක ගන්න. ඊට පස්සේ කරන්න ඕනේ ඔයාලට දෙන පළවෙනිම account. මේ තියෙන්නේ account. මෙන්න මේ account කියන එක උඩකවරක්ම click කරගන්න ඕනේ account. හරි. දැන් මම account කියන එක උඩකවරක්ම click කරගත්තා. අපි ඕගන පොඩ්ඩක් පල්ලෑරි කියලා පස්සේ නම් change number. මේ තියෙන්නේ change number. මෙන්න මේක ඕගොල්ලන් click කරගන්න ඕනේ change number. දැන් මම මෙන්න මේක click කරගත්තා මෙන්න මේ විදියට. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙතන next. මේ දි යටම next. මෙන්න මේ next කියන එක කොහොමද දෙන්නේ? දැන් මෙතන දියාන ඔයාගේ පරණ දැන් පාවිච්චි කරන නම් දෙකයි ඔයාලා දැන් ඔයාගේ අලුත් නම් දෙකයි දෙන්න ඕනේ. කියන්නේ ඔයගොල්ලෝ චේන්ජ් කරගන්න යන නම් දෙක මොකද්ද කියලා අහනවා. දැන් මගේ මෙන්න මේ පරණ නම් දෙක මම මෙන්න මෙතන දෙනවා. මම මේක ඔයාලට පින්නන්නේ නැහැ. මේක මොකද පර්සනල් කරුණක් නිසා. දැන් මම මගේ අලුත් නම් දෙක දෙනවා මෙන්න මේ විදිහට. හරි. ඔයාලා මෙතන බින්දුව ටයිප් කරගන්න ඕනේ නැහැ. මෙතන ඔයා ගහන්න ඕනේ 7 විතරයි. බින්දුව ගහන්න ඕනේ මේක මෙතන 94 කියලා තියෙනවා. ඒ කියන්නේ 94 කියන්නේ ශ්‍රී ලංකාවේ නම් දෙකනේ. ඔයාලා බින්දුව ගහන්න නැතුව 7 විතරක් ගහන්න. 7 ඉඳන් පටන් ගන්න. දැන් ඊනවසේ ඕගොල්ලන් මෙතන ආවෝ next දෙන්න. ඊට පස්සේ ඕගොල්ලන් මෙන්න ඔයාගේ home page එක යනවා. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙතන notify contacts. මේ දින්නේ notify contacts කියලා අන්න ඒක ඕගොල්ලන් enable කරගන්න ඕනේ. ඒක enable කරලා දැන් අපිට පේනවා contacts I have chats with අන්න ඒකෙම තියලා ඕගොල්ලන් යටදීන් done කියන එක දෙන්න. දැන් මම ඩන් කියන එක දුන්නා මෙන්න මේ විදිහට දැන් ආපහු එන කනෙක්ටින් කියලා වැටෙනවා. හරි. දැන් ඔන්න අපේ අපේ නම් දෙකට වෙරිෆිකේෂන් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ වෙරිෆයි නම් දෙක. දැන් මේ කොටෝම අපේ WhatsApp එකෙන් වෙරිෆයි කරලා දෙනවා. අපේ නම් දෙකක් දෙන්නේ නැහැ. එයාලා මේක වෙරිෆයි කරනවා. දැන් ඔන්න ඔයදර අපේ මෙතන අහනවා කියලා සෝගලාගේ මේක නේ කියන්නේ නේම් එක අහනවා. දැන් මම මගේ නේම් එක මෙන්න ටයිප් කරගන්නවා. මගේ නේම් එක ඔන්න ඔයදර දෙනවා මම. मुकुत දැන් ඕගොල්ලන්ට මෙතන ඕගොල්ලන්ගේ මේක දෙන්න ඕනේ වාගේ ඔයාලගේ මේ ෆොටෝ එක දාන්න ඕනේ ඒක ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඊට පස්සේ ඔයාලගේ ස්ටේටස් එක විතරයි දෙන්න තියෙන්නේ ස්ටේටස් කියන්නේ ඔයාගේ මේක දැන් මේ වාගේ සෙටින්ග්ස් වලට පෙන්වන්නම් ගිහින් ඒ කියන්නේ ඒ I am using WhatsApp කියලා තියෙන්නේ අන්න ඒ කියන්නේ about කියන්නේ අන්න ඒක ඕගොල්ලන් ඉතින් චේන්ජ් කරගන්න ඕනේ එච්චරයි තියෙන්නේ මේක කිසිම බොහෝ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ WhatsApp වල contacts වලට group වලට මුකුත් නෙවෙන්නේ ඒ group වලට message එකක් යනවා විතරයි ඔයාගේ නම් දෙක change වුණා කියලා ඒකට ඔයා කරන් එයාලා කරන්න ඕනේ ඒක ආපහු add කරගන්න දැන් මම කියන දේ ඔයගොල්ලන්ට මම හොඳින් තේරුණා කියලා හිතනවා මේ වීඩියෝ හොඳයි කියලා දන්න මගේ channel එක subscribe වෙලා එහා පැත්තේ bell icon එක click කරන්න ඒතර මම අලුතෙන් දාන videos එක notification එක එන්න ගන්න පුළුවන් මේක යාළුවන්ටත් බලන්න share කරන්න like කරන්න comment කරන්න එනම් ඔයාලට සුබ දවසක් ජය වේවා